කලාපයෙන් විදුලි බිල නොගෙවීමෙන් මාතර පාසල් 22ක විදුලිය විසන්ධි කරලා තියෙනවා. Seat Car Radials. The road is yours. ලංකා ගුරු සංගමේ ලේකම් ජෝෂප් ස්ටාලින් කියන්නේ ක්‍රිෂාන් ජීවක ජයරුග්ගේ වාර්තාව විදුලි බිල නොගෙවීම හේතුවෙන් මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 22ක විදුලිය ඊයේ විසන්ධි කර තිබෙනවා. ලක්ෂ 25ක පමණ මුදලක් එම පාසල් වලින් විදුලි බල මණ්ඩලයට ගෙවී යුතුව තිබෙන අතර කලාප අධ්‍යාපන කාර්යාලය මුදල් නොගෙවීම ඊට හේතු වී ඇති බවත් මාතර සුජාතා බාලිකා විද්‍යාලය, මහා මායා බාලිකා විද්‍යාලය, ඉල්මා විද්‍යාලය, උයන්වත්ත ප්‍රාථමික විද්‍යාලය ආදී පාසල් 22ක විදුලිය විසන්ධි කර තිබෙනවා. විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්‍රදේශයේ පාසල් වල මේ ආකාරයට විදුලි විසන්ධි කිරීම ගැන ඔහු ලැජ්ජ වෙන්න ඕන කියලායි ඒ මහතාගේ කොටුවේ නිවසේ තාප්පයට මායිම් වැති කොටුව ජනාධිපති විද්‍යාලයේ පවා විදුලි විසන්ධි කරලා තියෙනවා. මේ අතර මහා මායක බාලිකා විද්‍යාලයේ අද දිනේ පැවැත්වීමට සූදානම් කර තිබෙන උපහාරු උත්සවය විදුලි විසන්ධි කිරීම හේතුවෙන් ඒ ගුරුවරු හා දැරියන් දැඩි දුෂ්කරතාවයට පත් වෙලා තිබෙනවායි කියලායි මේ වාර්තාවේ සඳහන් වෙලා තිබෙන්නේ. කාංචන විජේසේකර විදුලි බල ඇමතිවරයාගේ ගෙදරට අල්ලපු ගෙදර අල්ලපු වටේ තියෙන ඉස්කෝලෙත් විදුලිය විසන්ධි කරලා ඇමතුමාට ලැජ්ජද? අපිට ලැජ්ජයි. ඔබතුමා වෙනුවෙන් අපිට ලැජ්ජයි. ඇමතිට ලැජ්ජ නැතුව ඇති. නමුත් පුරවැසියට ලැජ්ජයි. අපේ ප්‍රශ්නය ලයිට් කපලා නැත්තේ කොහෙද කියන ප්‍රශ්නයයි අපි අහන්නේ. කපලා නැති තැනක් අපිට පුළුවන් නම් නොමලගේකින් අබ පිටක් ගේන්න වගේ අපි ඒක තමයි කියන්නේ. කොහෙද ලයිට් කපලා නැත්තේ කියන ප්‍රශ්නය ඇමතිට තේරෙයි. ඇමතිගේ ගෙදර ලයිට් කැපුව දවසට ඒගොල්ලන්ට ෆ්‍රීනේ. ඒගොල්ලන්ට ඔක්කොම පිනට. එනිසා පුරවැසියට නැති කිසිදු අයිතිවාසිකමක් මින් මතුවට ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට නොදිය යුතුයි. ඒ තමයි රටේම ඉල්ලීම.